ආයුබෝවන් සුභම සුභ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවට ආසිරින ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2022 වූ ජූලි මාස 4 වෙනිදා සඳුදා තවත් අලුත් දවසක් වගේම අලුත් සතිය ආරම්භයක් සනිටුහන් කරන දවසක් ඇටියට අද දවස සලකන්න පුළුවන් ඇසළ මාස පුර විශේෂණීය තිතිය තමයි අද දවසේදී තිබෙන උදෑසන හිරු දවණම් 5:59 ට සවසීර බැසීම සටන් වල තිබෙන්නේ සවස 6:30 මරුයිනේ වයඹ නිසා ඔබ කරන කියන සෑම කටයුත්තක්ම නැගෙනහිර දිශාව බලා කරන්න මතක කරන්න එපා. උදෑසන 7:32 ත් උදෑසන 9:07 අතර කාලය නම් රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මගහරළ ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් ග්‍රහලෝවේ සෞභාග්‍යයට සැහැල්ලු බවට අධිපතිත්ව දරන සිකුරුටයි දින එකතත් තමයි අද දවසේදී තිබෙන්නේ. ඉතින් අන්නේ සිකුරු වෘෂභ රාශියේ බලවත් වෙලා පවතිද්දී තමයි අද දවස ඔබට උදා කරලා තිබෙන්නේ. ඒ නිසා සිකුරුගේ බලය පතුරවන අද දවසේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමක් තිබෙන කරයිද යන වගේ අපි දැන් විමසල බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකී අඟහරු සුපුරුදු පරිදි ලග්නගතව බලවත් වෙලා ගමන් කරන්නේ රුචක නැමැති පංචමහා පුරුෂෝගයක් උදා කරමින්. ඉතින් අද දවසේ නැකත හිමිකාරිත්ව දරන ඔබේ ලග්නෙන් දෙවැන්නට හත්වැන්නට අධිපතිත්ව දරන සිකුරුට එකී සිකුරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව බලවත් වීම මොනතරම් අභියෝගතා මැදේ පවා තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථ වගේම ආර්ථික ඉලක්ක සපුරා ගන්න මේෂ ලග්න හිමියන්ට වැඩි ඉඩ කඩක් පවතින දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තා පාර්ශ්වයෙන් උදව්පකාර තුලින් තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථ සාර්ථක කර ගැනීම ඉඩ කඩ තිබෙනවා. චර්ම රෝග පීඩාව ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳ ටිකක් සිහි තබාගෙන දවසේ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:19 ට උතුරු දිශාව බල්ල දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. දෙවන රාශියෝ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරුටයි දින එකතත් තමයි අද දවසේදී තිබෙන එකී සිකුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන මාළවී නැමැති යෝගිකින් ගමන් කරමින් අද දවස උදා වේදී ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව රවිබුදු තැන්පත් වෙලා ආදිත්‍ය යෝගයත් සෙනසුරු දහවැන්නේ බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂ යෝගිකුත් එදී පැවතීම ඉතාමත් සුබයි. බොහෝ විට වෙනදාට වඩා අද දවස තුළ තමගේ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යාමේ ඉඩකඩ පවතින අතර පවුලේ අයගෙන් වගේම හිතවත් ආදීන්ගෙන් තමන්ගේ කටයුතු වල නොයෙකුත් ආකාරයේ උදව්පකාර ලැබීම තුළ විශාල වූ ආකාරයෙන් කටයුතු සාර්ථක කර ගැනීමේ වාග්ය වාසනාව පවතිනවා. පූජ්‍ය පක්ෂයාගේ ආශ්‍රය වගේම ආගමික කටයුතු වල නිරත වීමේ වාග්ය වාසනාවත් සවස් භාගය තුළ ඇති කරන නිසා මානසික සැහැල්ලු බවකින් යුතුව කටයුතු දියත් කරන්න ඔබට වැඩි ඉඩ කඩක් පවතින දවසක් ඇතුළත සලකන්න පුළුවන්. හැකියාවක් තිබෙන උදෑසනම කරඳ වෘක්ෂයකට වතුර ස්වල්පය දාලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරොත් තිබෙනා වූ ජයග්‍රහණ විජයග්‍රහණයන් බවට පත් කර ගන්න වාග්ය වාසනාව ඔබට පවතී. තුන්වන රාශියෝ මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ එකී බුධ ලග්නගතව ගමන් කරන්නේ කේන්ද්‍රගත බලය දිග් බලය වගේම සෝශේෂ්ඨ බලය ප්‍රගුණ කරගැනෙමි. භද්‍රා නැමැති පංචමහා පුරුෂ යෝගයක් වගේම බුධ ආදිත්‍ය නැමැති යෝගයක් එදී පවතින බව අමතක කරන්න එපා. දිනයට අධිපති නැකත හිමි වෙන්නේ සිකුරුට එකී සිකුරු ලග්නෙන් 12 වෙන වූ ඈස්ථානගතව ගමන් කරන නිසා විශේෂයෙන් කරන කියන කටයුතු පිළිබඳ වඩා සැලකිල්ලක් දක්වන්න ඔබ අමතක කරන්න එපා. මොකද 5 වෙනට 12 වෙනට අධිපතිත්වය දරන්නේ සිකුරු නිසාවෙන් බොහෝ විට අද දවසේ තමන්ගේ කටයුතු වල යම් යම් අනුවණකම් කිරීමේ ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි අධික අනුකම්පාව දැඩි පරිත්‍යාගය වැනි උතුම් ගුණාංග බොහෝ විට අද දවසේ ඔබට යම් යම් අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. කාන්තා පාර්ශ්වයන් සමග සාමූහිකව කරන ඔබට වැඩ කටයුතු වලදී මිතුරු ලක් හිමියන් වඩාත් කල්පනාකාරී වුණොත් තිබෙන අහිතකරතා ඔබට මගහරවා ගැනීමේ ශක්තිය පවතිනවා. හැකියාවක් තිබෙනා උදෑසනම කොහොඹ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ වැඩ කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු එකී සඳු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරමින් අද දවස උදා වෙද්දී දිනයට අධිපති නැකත හිමි වෙන්නේ සිකුරුට එකී සිකුරු ඔබේ ලග්නයට අනුව ගත් කල 11 වෙනට 4 වෙනට අධිපතිත්වය දරනවා. එකී සිකුරු ලග්නයේ 11 වෙන වූ අයස්ථානගතව බලවත් වෙලා ගමන් කිරීම වඩාත් යහපත් වෙනවා. බොහෝ විට අද දවසේ අඟහරුත් බලවත් වීම නිසා වෙන්නේ දෙන්නා වූ රුචක යෝගයත් එදී පැවතුන සෙනසුරු 8 වෙනේ ගමන් කරන බව අමතක කරන්න එපා. ඒ නිසාවෙන් තමන්ගෙම උදව්පකාර ගන්න පිරිස්ම තමන්ට යම් යම් අහිතකරතා ඇති කිරීමේ ඉඩකඩ පවතිනවා. ඇසුරු කරන පිරිස් නිසාවෙන් චරිතයට කීර්තියට හානි ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා ඇසුරු කළ යුත්තේ කවුද නොකළ යුත්තේ කවුද යන වගේ වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දවසේ වැඩ කටයුතු දියත් කරොත් තිබෙන අහිතකරතා ඔබට මගහරව ගන්න පුළුවන්. උදෑසනම නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ.
පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි එකී රවි ලග්නයේ 11 වෙනි අයස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ 10 වෙනට අධිපතිත්ව දරන සිකුරුටයි තැනකටක් එදී තිබෙන එකී සිකුරු ලග්න 10 වෙනි බලවත් වෙලා මාළවී නැමැති පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරන. ඒ වගේම තමයි සෙනසුරුත් හත් වෙනි බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරන උදාවන අද දවස තුළ ඔන්න සිංහ ලග්නියන් ගරමුණු බලාපොරොත්තු අභිමතාර්ථ සාර්ථක කර ගැනීමේ වාග්ය වාසනාව පවතිනවා. බුදත් බලවත් වෙලා 11 වෙනි ගමන් කරන නිසා කෝටියක් දෝෂ බංග කරවීමක් හැටියට සිංහ ලග්නියන්ට හඳුන්වන්න පුළුවන්. අන්නයට උදව්පකාර කරන නොපැකිලි විදිරිපත්‍ර නිසා පෞලිය අයතර වගේම සමාජයවටත් තමන්ට ප්‍රශංසා කීර්ති ගලාගෙන යන දවසක් හැටියට තත් දවස් සලකන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා තමයි ගෙන දෙන්නේ. ඒ නිසා අන්න මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත්චරන්න කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 9:43ට නැගෙනහිර දිශාව බලලා දියත්චරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ එකී බුධ ලග්නෙන් 10 වෙන වූ රැකියා ස්ථානගතව ගමන් කරන්නේ භද්‍රා නැමැති පංචමහා පුරුෂ යෝගයක් උදා කරමින් රාජකාරක රවිතෙහි කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් හිතුව තැන්පත් වෙලා ආදිත්‍ය නැමැති යෝගයක් උදා කරලා පැවතීම වඩාත් යහපත් වෙනවා. ඒ වගේම තමයි ඔබේ ලග්නයට අනුව ගත් කල දෙවැන්නට 9 වෙනට අධිපතිත්ව දරන සිකුරුටයි තියෙන එකටත් තමයි අද දවසේදී තිබෙන එකී සිකුරු පෙර පින් ගැන කතා කරන පුණ්‍යස්ථානයේ වූ නමවැන්නේ බලවත් වීම ඉතාමත් යහපත් වෙන බොහෝ විට වෙනදාට වඩා තමගේ කටයුතු වල සංයමයෙන් යුතුව ඉදිරියට යන්න අද දවසේ අවකාශ ලැබෙනවා. පැරණි ණය ගනුදෙනු ආශ්‍රිත වාසි සහගත තත්ත්වයන් අත්පත් කර ගන්නත් කන්‍යා ලග්නෙමයන්ට වැඩි ඉඩකඩක් පවතින දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. විදේශගත අධ්‍යාපනයන් පිළිබඳ බලාපොරොත්තු වීම පසු නොනං අන්නේ තත්ත්වයන් සාර්ථක කර ගැනීමේ වාග්ය වාසනාව අද දවසේ කන්‍යා ලග්නෙමයන්ට උදා වෙලා තිබෙනවා. වලලු කරාශිත ආබාධතා ගැනීමේ ඉඩකඩ තිබෙන අතර ඒ පිළිබඳ වඩා සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඔබටත් හැකියාවක් තිබෙන උදෑසනම කරඳ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත් කරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරුටයි තිනකටත් තමයි අද දවසේදී තිබෙන්නේ. එකී සිකුරු ලග්නයෙන් 8 වෙනි වූ බාධක ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. අඟහරුත් 7 වෙනි බලවත් වෙලා රුචක නැමැති යෝගයෙන් උදා වෙලා තියෙනවා. කෙසේ වුවත් අද දවසේ තමන්ගේ කටයුතු වලට තෙවන පාර්ශ්වයන් ගත පෙවීම බාධා කිරීම ඇඟිලි ගැසීම් ටිකක් බහුල කරන ආකාර පවතින විශේෂයෙන් යුග ජීවිතාශි සතුට සැනසුම සහජීවනයටත් අන්න එවැනි තත්ත්වයන් වල අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් බුද්ධිමත් සිතින් හිතුව දවසේ තීන්දුව තීරණ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කාන්තා පාර්ශ්වයන් තුළින් අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ පවතින ඒ පිළිබඳව සිතාබාගෙන දවසේ කටයුතු දියත්චරන්න සුබ දවසක් බවට පත් කර ගැනීමේ හැකියාව ශක්තිය ලැබෙන නිදන්ගත රෝග පීඩාව ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා වෙන උදෑසන සිටම තමගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වුවොත් අද දවස ඔබට වඩාත් යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අටවන රාශියෝ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකී අඟහරු ලග්නයෙන් 6 වෙනි රෝගස්ථාන සතුරු ස්ථානගතව බලවත් වෙලා ගමන් කරන්නේ රාහුත් පිරිවරාගෙන. ඒ වගේම තමයි ඔබේ ලග්නයෙන් 7 වෙනට වගේම 12 වෙනට අධිපති දරන්නේ සිකුරු. එකී සිකුරුටයි තිනකටක් හෙදී තිබෙන එකී සිකුරු ලග්නයෙන් 7 වෙනේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන මාළවී නැමැති යෝගයෙන් ගමන් කරද්දී 4 වෙනාධිපති සෙනසුරු 4 වෙනෙත් බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂ යෝගයෙන් ගමන් කරනවා. කොහොමුණත් උච්චික ලග්නෙමයන්ට අද දවසේ තමන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමේ වාග්ය වාසනාව පවතිනවා. කොතරම් අභියෝගතා එල්ලුවත් ඒ අභියෝගතා මැඩපවත්වාගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න වාසනාව ශක්තිය පවතිනවා. වැඩිහිටි මාධ්‍යමාපියන්ගේ අවවාද අනුශාසනා තුළින් තමන්ගේ සාර්ථකත්වයේ දිපෙහෙලි කරගන්න අද දවසේ වැඩිහිටි කඩක් පවතින දවසක් හැටියට උච්චික ලග්නෙමයන්ට හඳුන්වන්න පුළුවන්. හමාශිත රෝග පීඩා තමයි අද දවසෙත් ඔබට ගෙන දෙන්නේ. මේ පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන සුරතල් සතුන් සමග පවා කටයුතු කරද්දී ටිකක් කල්පනාකාරී වුණොත් ඔබට අහිතකරතා මග අරව ගන්න පුළුවන්. ඔබටත් හැකියාවක් තිබෙන උදෑසනම තමන් අදහන කුමන හෝ සාස්සුරයකට තල තෙල් ලැබ තෙල් මිශ්‍ර කරලා පහනක් දැල්වලා දවසේ කටයුතු දියච්චරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. නවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති සුපුරුදු පරිදි ලග්නයෙන් 4 වෙනි බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගයක් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේ තමයි ඔබේ ලග්නයෙන් 6 වෙනට 11 වෙනට අධිපතිත්ව දරන සිකුරුටයි දිනකටක් එදී තිබෙන්නේ කිසි සිකුරු ලග්නයෙන් 6 වෙනු රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කිරීම වඩාත් කල්පනාකාරී වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබේ ලග්නයෙන් 7 වෙනි යෝගකාරක බුද බලවත් වෙලා
භද්‍රා නැමැති පංචමහා පුරුෂෝගයක් වගේම ආදිත්‍ය යෝගයක් ධර්ම කර්මාධිපති නැමැති රාජයෝගිකුත් එදී පවතිනවා. ඒ නිසා ලැබීම සඳහා ඉතාමත් යහපත් වෙන නමුත් ඒවා රඳවා ගැනීමේ දුර්වලතා තමයි ගෙන දෙන්නේ. සොර සතුරු කරදර බාධක ගෙන දෙන්න පුළුවන් ඒ නිසා වටිනා කියන බඩු වාහිර ආදී පරිශීලනය කර දිගක් පරිස්සම් වුණොත් ධනු ලග්නියන්ට වඩාත් යහපත් වෙනවා. ධනී සාසිත රෝග පීඩා තමයි මතු කරන්නේ මේ පිළිබඳ සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත්චරන්න. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:14ට නැගෙනහිර දිශාව බල්ල දියත්චරන්න සුබ දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නෙන් දෙවැන්නෝ ධනස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ඔබේ ලග්නයට අනුව යෝගකාරක රාහය වෙන්නේ සිකුරු එකී සිකුරුටයි තියෙන කතාවක් තමයි දී තිබෙන්නේ. එකී සිකුරුගේ ගමන සිද්ධ වෙනවා ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව. ඒ නිසා විශේෂයෙන්ම අද දවස තුළ ඔබගේ කටයුතු වලට යම් සාර්ථකත්වයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන උදවියට කැපවීම තුළ තමන්ගේ අලමුණු බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ වාග්ය වාසනාව පවතිනවා. විදේශගත අධ්‍යාපනයන් පිළිබඳ බලාපොරොත්තුෙන් පසු වෙච්ච දුවාපුතුන්ගේ ඔන්න බලාපොරොත්තු සඵල කරගන්න ප්‍රථම පියවර තබන්නත් උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව වඩාත් යහපත් වෙන ආකාරය පවතිනවා. උගුර සහ බෙල්ලාශ්‍රිත රෝග පීඩා තමයි මතු කරන්නේ මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත්චරන්න. ඔබටත් හැකියාවක් තිබෙනවා උදෑසනම බදාහන කුමන හෝ සාසුරට ඉඳගෙන තෙල් පානක් දැල්වලා දවසේ කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සසනමෙති යෝගිකින් ගමන් කරද්දී ඔබේ ලග්නයට අනුව හතර වෙන්නට නම වෙන්නට අධිපතිත්ව දරන්නේ සිකුරු. ඒ වගේම යෝගකාරක ග්‍රහය වෙන්නේත් සිකුරු. එකී සිකුරු ලග්නයෙන් හතර වෙන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වන මාළවී නැමැති යෝගිකින් ගමන් කිරීම ඉතාමත් සුබයි. කොතරම් කරදර බාධා මැදේපවා පෞලයාගේ දියුණුවට උන්නතියට අභිවෘද්ධියට ඔබ විසින් ගන්න ලබන තීරු තීරණ අතිශය සාර්ථක කර ගැනීමේ වාසනාව පවතිනවා. රැකී රක්ෂා ආශ්‍රිතව පවා ප්‍රධානීන්ගේ ආදරය කරුණාව දිනා ගන්නත් ඔබට හැකියාව ශක්තිය පවතිනවා. හැබැයි සතුරු කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් උපේක්ෂාශීලීව දවසේ කටයුතු සැලසුම් කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සෙනසුරුගේ ලග්නයේ රාශිතක තත්වයක් ගත කරන බව අමතක කරන්න එපා. ඒ නිසා උදෑසනම නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත්චරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති එකී බ්‍රහස්පති ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගිකින් ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා. ඒ වගේම තමයි දිනයට අධිපති නැගත හිමි වෙන්නේ සිකුරුට. සිකුරු ඔබේ ලග්නෙන් තුන්වැන්නට අටවැන්නට අධිපතිත්වය දරන ග්‍රහය හැටියට සලකන්න පුළුවන්. ඒකයි සිකුරු ලග්නෙන් තුන්වැන්නේ බලවත් වෙලා පවතින්නේ. බොහෝ විට අන් අය අතර කීර්තිය ප්‍රශංසා දිනා ගන්න අද දවසේ අවකාශ පවතිනවා. සමාජ සේවා කටයුතු වගේම ආගමික අංශවල කටයුතු වල පෙරමුණගෙන කටයුතු කරන්නත් නිලතල නම්බුනාම ලබන්නත් භාග්‍ය වාසනාව පවතින බව අමතක කරන්න එපා. උසස් අයගේ අවවාද අනුශාසනා උසස් අයගේ ඇසුර වගේම තමන්ට අනාගත කටයුතු සාර්ථක කරගන්න ඔවුන්ගෙන් ලැබෙනා අවවාද අනුශාසන තුළින් වැඩි ඉඩකඩක් පවතින දවසක් බව මතක් කරන්න එපා. නිසි වේලාවට ආහාර පාන නොගැනීම තුළ උදරාගත උෂ්ණාධික රෝග පීඩා බහුල කරන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. සෙනසුරුගේ ලග්නයේ රාශියක පවතින නිසා කරන කියන කටයුතු වල කලබලකාරීත්වයේ මෑත්තල ඉවසීමෙන් උපේක්ෂාශීලීව කටයුතු දියත් කරොත් තිබෙන අහිතකරතාවට මග අරව ගන්න පුළුවන්. පුළුවන් කමක් තියෙනවා උදෑසනම මෝර පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළ කටයුතු දියත් කරන සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති එකී බ්‍රහස්පති සුපුරුදුපාදි ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වන ගුරු හංස නැමැති යෝගිකින් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. දිනේට අධිපති නැකතීම වෙන්නේ සිකුරුට. සිකුරු ඔබේ ලග්නයට අනුව තුන්වැන්නට අටවැන්නට අධිපති දරන ග්‍රහය. එකී සිකුරු ලග්නයෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව බලවත් වෙලා පැවතීම ඉතාමත් යහපත් වෙනවා. සමාජ සේවා කටයුතු ආගමික අංශවල කටයුතු වල පෙරමුණගෙන කටයුතු කරන්න වගේම අන්නයට උදව්පකාර කරන්නත් නොපැකිලි විදුලිපත්‍ර නිසා අන්නයගේ ප්‍රසාදය උරුම කරගන්නත් මීන ලග්නියන්ට වැඩි ඉඩකඩක් තිබෙනවා. නිලතල නම්බුනාම වගේම ගෞරව සම්මාන ලබන්නත් මීන ලග්නියන්ට වැඩි ඉඩකඩක් වෙන් වෙච්ච දවසක් හැටියට අද දවස් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් ආදියෙන් තමන්ගේ බලාපොරොත්තු අභිමතාර්ථ අතිශය සාර්ථක කර ගැනීමේ භාග්‍ය වාසනාව මීන ලග්නියන්ට පවතිනවා.
ධනී ශාසිත රෝග පීඩා මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසා තෙතසයිති ස්ථානවල ගමන් බිමන්වලදී හැකිතා පරිසං සහගත වීම වැදගත්. සෙනසුරුගේ ලග්නේ රාශිකයක ආරම්භයක පවතින නිසාවෙන් උදෑසනම ඔබට හැකියාවක් තිබෙනා නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කරන්න. යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගැනීමේ හැකියාව ශක්තිය මීන ලග්නියන්ට පවතිනවා. ඉතින් රාශි 12 ම තිබෙනා හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේ මේ යහපත් බලාපොරොත්තු යුතුම් පැතුම් ප්‍රාර්ථනාවන්. අද දවසේ සිතන පතන ආකාරයේ මේ ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.